ඉතින් ආයුබෝවන් ආදරණීය දුවල පුතාල සියලු දෙනාටම. ඔන්න ඉතින් පුතේ, අද අපි එකතු වෙලා ඉන්නේ පහ ශ්‍රේණිය පරිසරය පාඩමත් සමග. හොඳයි දුවේ පුතේ, මුලින්ම කියන්නකො බලන්න, අද උදේ දත් මැද්දේ මොකෙන්ද? හරියටම හරි. ඒ වගේ කොණ්ඩෙ පීරන්න, දත්ම දින්න, එතකොට අපේ වැඩවලට අපිට ගොඩක් දේවල් ඕන වෙනවා. මේ ඕන කරන දේවල් අපි තනියෙනුත් පාවිච්චි කරනවා, ඒ වගේමයි පුතේ පොදුවේ පාවිච්චි කරනවා. අපි තනියෙන් පාවිච්චි කරන බඩුවලට අපි කියනවා පුතේ පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ කියලා. එතකොට අපි සමූහයක් එක්ක, අපේ ගෙදර අය එක්ක පාවිච්චි කරන දේවල් පොදුවේ පරිහරණය කරන භාණ්ඩ. පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ. තුවාය, බුරුසුව, කොට්ටය, ලේන්සුව, පනාව, මෙන්න මේ වගේ දේවල්. ඒ වගේමයි පුතේ ගෙදර තියෙන රූපවාහිනිය, ගුවන් විදුලිය, විදුලි පංකාව වගේ දේවල් අපි පරිහරණය කරන්නේ පොදුවේ. ඒ කියන්නේ අනිත් අයත් එක්කමයි. පරිහරණය කරන්න විතරක් නෙමෙයි, අනිත් අයගේ ආරක්ෂාව, සෞඛ්‍ය තහවුරු වෙන විදියට මේ දේවල් අරන් තියන්නත් අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට පුතාලගේ සපත්තු කොහෙද තියෙන්නේ? සපත්තු රඳවනේ හරි, නැත්තං අසුරලා අපිට තියන්න පුළුවන් පාවහන් රඳවන තැන. පොත්, ඒ වගේම අපි පාවිච්චි කරන පොත්තල් මාරි, මේ හැමදේම පිළිවෙලට තබා ගැනීමෙන් අපිට කාලයත් ඉතුරු වෙනවා. අම්මට කියන්න බලන්න පුතේ, භාණ්ඩ උපකරණ භාවිතා කිරීමේදී අනුගමනය කරන්න ඕන පිළිවෙත් මොනවද කියලා. භාණ්ඩය හා උපකරණය නිසි තැන තැබීම, සැම විටම පිළිවෙලකට අසුරා තැබීම, නිතර පිරිසිදු කිරීම, ඒ වගේම හොඳින් නඩත්තු කිරීම, කොටස් ගෙවිලා තියෙනවනම් ඒවා අලුත් වැඩියා කිරීමත් අපි උපකරණ පරිහරණයේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ඊළඟට අපි බලමු අතීතයේ අපේ ගෙවල්වල පාවිච්චි කරපු උපකරණ මොනවද කියලා. වංගෙඩිය හා මෝල් ගස, ඒක පාවිච්චි කරපු තේ පිටි කොටන්න. මිරිස් ගල, මිරිස් සැඹරීමට. කුරහන් ගල මොකටද පාවිච්චි කරපු තේ? කුරහන් නඹර ගන්න. මේ තුන්වෙනියට තියෙන ඒ උපකරණය. එතකොට නෑමිලිය, සහල් ගැරීම සඳහා. තවත් ඒ වගේ උපකරණ මොනවද පුතාලා දන්න? කුල්ල. කුල්ල පාවිච්චි කරා පුතේ පෙලීමට. ඒ වගේමයි පෙනේරය, පිටි හැලීමට. බුලත් හෙප්පුව කියනවා අපි, තව නැත්තම් ඉලත් තට්ටුව කියලත් කියනවා. බුලත් දාන්න පාවිච්චි කරා. ඒ වගේමයි පොල් ගාගන්න හිරමණය භාවිතා කළා. මේ උපකරණ සමහර ඒවනම් පුතාලත් දැකලත් ඇති, දැනටත් පාවිච්චි කරනවත් ඇති. එතකොට අපි බලමු පුතේ, ඉස්සර කාලේ අපිට විදුලිය තිබුණ නැහැනේ. ලන්තෑරුම තමයි ආලෝකය ලබා ගන්න භාවිතා කළේ. සකපෝරුව, මේ විදියට මැටි වළං සාදන්න භාවිතා කළා. සෙක්කුව, තෙල් හිඳගන්න භාවිතා කළා. ඒ වගේමයි ධාන්‍ය ගබඩා කරලා තිබ්බේ අටුව නැත්තං වී බිස්සේ. එතකොට අපේ ගෙවල්වල කුස්සියේ හැඳි හිම දාලා තියන්න අපි හැඳි අලුව නැත්තං හැඳි යාන භාවිතා කළා. පැදුරු තියෙන තැනකුත් තිබුණා පුතේ, ඒකට කියන්නේ පැදුරු ආන කියලා. ඒ පින්තූර පුතාලට මෙන්න මේ රූපවලිනුත් පේනවා. ඒ වගේමයි පුතේ, අපි කතා නොකරපු දේවල් තියෙනවා. එහෙනම් තවත් විස්තර හොයන්න ඕනේ. හොඳයි මගේ ආදරණීය දුවේ පුතේ, එහෙනම් දැන් අපි බලමු වර්තමානයේ පරිහරණය කරනු ලබන උපකරණ මොනවද කියලා. හීටරය, එහෙමත් නැත්නම් ගිල්ලුම් තාපකය. අපි උණු වතුර උණු කර ගැනීමට භාවිතා කරනවා. මේවා දැන් කේතල් විදියටත් තියෙනවා. ගෑස් ලිප, ආහාර පිසීම සඳහා. බත් පිසින යන්ත්‍රය, බත් පිස ගැනීමට. ඇඹරුම් යන්ත්‍රය, ආහාර කුඩු කර ගැනීමට. හිරමණය, පොල් ගෑම සඳහා. ශීතකරණය, ආහාර කල් තියා ගැනීමට. තොරතුරු ලබා ගැනීමට අපි
රූපවාහිනිය ගුවන් විදුලිය භාවිතා කරනවා. ඒ වගේමයි කෘතිමව සුළං ලබා ගැනීමට විදුලි පංකාව භාවිතා කරනවා. පුතාල දන්න ඒ වගේ තවත් උපකරණ තියෙනවද අපි වර්තමානයේ භාවිතා කරන? දැන් අපි බලමු මේ අතීතයේ නිවස්වල පාවිච්චි කරපු භාණ්ඩවල තියෙන වාසි හා අවාසි මොනවද කියලා. වාසි හැටියට පුතේ පරිසර හිතකාමී වීම, එතකොට ඉවතලන දේවල් වලින් උනත් අපිට ඒව සකස් කරගන්න පුළුවන් වීම, ශරීරයට ව්‍යායාම ලැබීම, නඩත්තුව පහසු වීමත් ගන්න පුළුවන්. එතකොට අවාසි මොනවද? ඉතින් මේ බලපු උපකරණ වලින් පුතේ කාර්ය ඉටු කරගන්න ලොකු කාලයක් ගත වෙනවා. එතකොට වැඩිපුර මහන්සියක් වෙන්නත් අවශ්‍යයි. ඒ වගේමයි උපකරණයකින් කරගන්න පුළුවන් උනේ එක් කාර්යයි. ඉතින් මේ වගේ පුංචි අවාසි තිබුණත් මම හිතනවා පුතේ අපි ඉස්සර භාවිතා කරපු උපකරණ අපේ ජීවිතයට ගොඩක් හොඳ දේවල් කියලා. අපි බලමු එතකොට අපිට මේ වර්තමානයේ භාවිතා කරන උපකරණ වලින් තියෙන වාසි හා අවාසි මොනවද කියලා. වාසි තමයි හරිම ලේසියෙන් ඉක්මනින් අපේ වැඩ කරගන්න පුළුවන්. එතකොට මහන්සියත් අඩුයි නේද පුතේ? ස්ථානගත කරන්නත් පහසුයි. මොකද මේවා විවිධ ප්‍රමාණ වලින් හදලා තියෙනවනේ. එතකොට අවාසි මොනවද? වර්තමානයේ මේ භාවිතා කරන ගෘහ උපකරණ වියදම අධිකයි නේද පුතේ? ඒ වගේම නඩත්තු කරන්න ගියත් වැඩි වියදමක් යනවා. පරිසර හිතකාමී නැහැ. මොකද ඒවා වැඩිපුරම හදලා තියෙන්නේ ප්ලාස්ටික්, ඒ වගේම වානේ වගේ දේවල් වලින්. ඒවා පරිසර හිතකාමී නැහැ ඒ නිසා. හොඳයි. ශිෂ්‍යත්වයට මුහුණ දෙන මගේ ආදරණීය දුවල පුතාලා උපකරණවල නම් වගේම ඒ වගේ වාසි අවාසි හදලා තියෙන දේවල් දැනගෙන ඉන්න ඕනේ. මෙතන තියෙන උපකරණ අඳුරනවද? කියමුකෝ බලන්න නම්. පිහිය, කතුර, උදැල්ල නේද? මේ පල්ලෙහාම තියෙන මොනවද? මුල්ලුව, විල්බැරෝව. මෙන්න මේ උපකරණවලින් පුතේ අනතුරු සිදුවෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් එහෙනම් ඒවා අපි කොහොමද භාවිතා කරන්න ඕනේ? හොඳින් ප්‍රවේශමෙන් භාවිතා කරන්න ඕනේ. නිවසේදී අපි භාවිතා කරන උපකරණ දැන් අපි බැලුවනේ. ඊළඟට අපි බලමු පාසලේදී අපි මොනවද භාවිතා කරන්න කියලා. ක්‍රීඩා පිටිය. ක්‍රීඩා පිටිය මොනවද තියෙන්නේ? කියවමුද බලන්න. හරියටම හරි. සංගීත කාමරේ සංගීත භාණ්ඩ තියෙනවා නේද පුතේ? සර්පිනාව, වයලීනය වගේ දේවල්. එතකොට කාර්යාලයේ නාමලේඛනය, ලොග් සටහන් පොත, ලකුණු සටහන් පොත, විදුහල්පති මේසය වගේ දේවල්. කෘෂිකර්ම ඒකකේ අපි කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන උපකරණ තියෙනවා. පන්ති කාමරේ මොනවද තියෙන්නේ? ළමා පුටු, ළමා මේස, ගුරු මේසය, කළු ලෑල්ල, බුදු පිළිමය වගේ දේවල්. අපි පාසලේදී මේ භාවිතා කරන උපකරණ පුතේ අපිට ගොඩක් ඒව ලැබිලා තියෙන රජයෙන්, නැත්තම් දානපතියන්ගෙන්, ඒ කියන්නේ පරිත්‍යාගශීලීන්ගෙන්, නැත්තම් අපේ දෙමව්පියන්ගේ මුදල්. එහෙමත් නැත්තම් අපේ ඉස්කෝලේ ඉගෙන ගත්ත ආදි ශිෂ්‍ය අයියලක්කල අපිට පරිත්‍යාග කරපුවා. ගුණාත්මක යෙදවුම් රජ නොවන ආයතනවලින් දීපුවා. ඉතින් ඒවා පාවිච්චි කරනවා වගේම පුතේ අනාගත පරම්පරාවට පරිස්සම් කරලා බාර දෙන එකත් අපගේ යුතුකමක්. මේ උපකරණ කැඩිලා බිඳලා ගියොත් මොකද වෙන්නේ? එහෙ වෙනුවට නව උපකරණයක් අපි දෙන්න වෙනවා. ඒ වගේමයි භාවිතා කරාම ඒවා නිසි තැන තබන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ වගේමයි පුතේ මේ උපකරණ නිසි පරිදි පාවිච්චි නොකිරීම නිසා අපිට අනතුරුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට සිද්ධ වෙන්න පුළුවන් අනතුරු කීපයක්ම ඉහතින් දක්වලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි පරිහරණය කරන දේවල් පාඩමේ පළමුවෙනි කොටස අවසන් වෙන්නේ. ටීචර් දෙවෙනි කොටස අරගෙන එනකන් පළමුවැනි කොටසේ කරුණු හොඳින් පාඩම් කරගන්න. ඒ වගේමයි අපි පරිහරණය කරන දේවල් පිළිබඳ තවත් විස්තර හොයන්න.
පසුගිය පරිසරයේ ප්‍රශ්න පත්‍රවල අපි පරිහරණය කරන දේ පාඩම ඇසුරෙන් සැකසිට ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. ටීචාදට ගිහිල්ලා එන්න. එහෙනම් මගේ දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.